අයිබොන් ක්‍රඩාශලි සුබසන්ධයක් ඔබට අපි අදත් සෙනසුරාදා දිනේ සිංහ කෙළඹීමෙන් හමුවන්නේ තවත් සුවිශේෂ ආරාධිතයෙක් එක්ක මේ ක්‍රීඩකයා ගැන පහුගිය දිනවල ඔබ සමාජ මාධ්‍ය වෙබ් අඩවිල වැඩිපුර කතා කරන්න ඇති මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් එවැගේම තමානි නිත්‍ය කඩුරු රකින්න හැටියට කටයුතු කරනවා ඉතින් ඒ කෙසේ වෙතත් අපි අද දවසේ හුව සිංහ කෙළඹීමට කැඳවා ගත්තා ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ ගමන් මඟ ගැන කතා කරන්න දිනේෂ් චන්දිමල් අද අපි ආරාධිතයා සුබ සන්ධ්‍යාවක් චන්දි සුබ සන්ධ්‍යාවක් චන්දි විශේෂම දැන් අර ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ කණ්ඩායම තුල වැඩි බරක් වැටෙනවා නේද ඔබ ඇතුළු මේ ක්‍රීඩකින් චන්දිමල් විතරක් නෙමෙයි තිරිමාන්න මැතිව්ස් මේ හැමෝටම ඔව් මම හිතන්නේ අපි හැමෝම දන්නවා කුමායයි මහලයයි කියන්නේ අපේ ටීම් එකෙන් වැඩි කොටසක් කරපු ක්‍රීඩකයන් දෙදෙනෙක් ඒ කියන්නේ හොඳ අත්දැකීමක් තියෙන ක්‍රීඩකයන් ඒ වගේම තමයි ඩිල්ෂාන් අයියත් ඉතින් ඒ තුන්දෙනා රිටයර් වුණා ඒ කියන්නේ තාම කුමාය නම් සෙල්ලම් කරනවා තව මැචස් දෙකක් මහලයයි සම්පූර්ණයෙන්ම අයින් වුණා ඉතින් මං හිතන්නේ තරුණ ක්‍රීඩකයන් විදියට අපිට ලොකු අභියෝගයක් මොකද අපි ඒ තුන් දෙනා ගියාම කොහොමද ඒ අඩුව පුරවන්නේ කියන එක ඉතින් අපිට හැම වෙලේම ඒ තරඟවල දක්ෂතා අතරට ඉන්න වෙනවා තරඟ ජයග්‍රහණය කරන්න ඉතින් ලොකු අභියෝගයක් නමුත් තරුණ ක්‍රීඩකයන් විදියට අපි බලාගෙන ඉන්නවා ඒ වගකීම හරි ආකාරව කරන්න ඒ වගේම දැන් අර කුමාර් සංගක්කාරගේ අත් ආවරණ දෙක විකට් රකින වගකීම ඔබට පැවරලා තිබෙන්නේ නිත්‍ය කඩුව රකින්න හිට මේ තත්ත්වයේ අමතර පීඩනයක් දර ප්‍රතිකරුවාගෙන් කඩුව රකින්න කියන කාර්යයන් දෙකම පැවරීම නෑ එහෙම ලොකු පීඩනයක් නෙමෙයි මොකද මම පාසල් කාලේ ක්‍රීඩා සමාජ තරඟ වලත් මම කඩුළු රකින්නෙක් විදිහට තමයි කටයුතු කරේ වගේම පිතිකරණයේ යෙදුනේ ඉතින් මං හිතන්නේ ඒක මට දැන් ලේසි වුණා කියන එක සාධාරණයි මොකද මම ආපහු මගේ කුඩා කාලයට ගියා ඒ කියන්නේ පිතිකරුවත් සමග කඩුළු රැකීම ඉතින් මං හිතන්නේ ඒක විශාල සහයෝගයක් පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයෙක්ට මොකද අපි දන්නවා පන්දුව කොහොමද පිටට එන්නේ ඒ වගේ දේවල් කඩුළු රකින්නට සෑහෙන හොඳට පේන ඉතින් මම හිතන්නේ ඒක විශාල වාසියක් මට අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි දැන් ඔබ කණ්ඩායමේ අද පිටිකරණය කරන මේ ස්ථානය ගැන සෑහීමෙන්පත් වෙනවා නැත්නම් තව ටිකක් ඉදිරියට ඇවිල්ලා පන්දුවර පහර දෙන්න නැත්නම් පසුපසට යන්න විශ්වාසයක් තියෙනවා නැත්නම් නිශ්චිත ස්ථානයක දැන් ක්‍රීඩා කරන්නේ මං හිතන්නේ ඒක කණ්ඩායමට අවශ්‍ය වෙන තැනක සෙල්ලම් කරන්න කැමතියි ඒ කියන්නේ කණ්ඩායමට මේ වෙලාවේ ඕන වෙලා තියෙනවා කියන්නේ යටින් නම්බර් 6 ස්ථානයේ ක්‍රීඩා කරන්න අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් නැහැ. ඉතින් එකම ක්‍රීඩකයා මම ඊට පස්සේ තිරිමාන්න උඩින් බැට් කරනවා. ඉතින් මං හිතන්නේ මට එතන ඒ කියන්නේ ටිකක්කල් ගහන්න වෙනවා. ඉතින් නමුත් මම ක්‍රීඩකයෙක් විදියට නම්බර් 3-4 ස්ථානවල ක්‍රීඩා කරන්න කැමති. නමුත් කණ්ඩායමට මොකක්ද අවශ්‍ය? ඒ දෙත් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා මම. ඒ වගේම චොන්දි දැන් ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ටිකක් පරාජයන් ලබනවා. වැඩිපුර ලැබුවේ පරාජයන්. මේ පරාජයන් ගැන මොකද හිතෙන්නේ ඔබ කණ්ඩායමේ ඉන්න දැනට ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකෙක්? මං හිතන්නේ අපි මේ වෙලාවේ පරාජය කියන එක පොඩ්ඩක් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. කියන්නේ ඒ කියන්නේ අපිට මාධ්‍ය වලින් වුණත් අපිට සපෝට් එකක් දෙනවනම් මොකද අපි දන්නවා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තුන් දෙනෙක්ගේ නික්ම යාමත් එක්ක තමයි දැන් අපි තරඟ වදින්නේ. නමුත් මම හිතනවා ක්‍රීඩකයෙක් විදිහට අපි හුඟක් හොඳට මේ පාකිස්තාන තරඟාවලිය විශේෂයෙන්ම ටෙස්ට් සහ එක් දින තරඟ අපි හුඟක් හොඳට ඉවර කරා. ඒ කියන්නේ 3-2 ඒ වගේම ටෙස්ට් තරඟය 2-1 වශයෙන් ටෙස්ට් තරඟවලදීත් අපි ලොකු අභියෝගයක් දුන්නා ඒගොල්ලන්ට. ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ අපිට ඒ මං කිව්වා වගේ මාධ්‍යවලින් අපි ලංකාවේ ප්‍රේක්ෂයන් සියලු දෙනාගෙන්ම අපිට මේ වෙලාවේ උදව්වක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් ඒ කියන්නේ අපිට පුළුවන් නම් තව මාස 6ක අවුරුද්දක කාලයක් ඇතුළත තරගාවලි ජයග්‍රහණය. ඉතින් ඒකට තමයි අපි පුහුණුවීම් කටයුතු වල ගිහිල්ලා ඒ දේ කරන්න හදන. ඉතින් අපි මොකද විශාල අභියෝගයක් තරුණ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. අපිටත් හරියාකාරව ලොකු අත්දැකීමක් නැහැ. අපි තරඟ 100ක් වගේ සංඛ්‍යාවක් තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. නමුත් අපි ලෑස්ති වෙලා ඉන්න ඉදිරි මාස 6 ඇතුළත හොඳට ක්‍රීඩා කරලා තරගාවලි ජයග්‍රහණය කරලා දෙන්න. ඒ කියන්නේ මේ ලබන පරාජයන් తాවකාලික දෙයක් ඔබ කියන්නේ? ඔව් ඒක తాවකාලික දෙයක්. මොකද අපේ ඔබ දකින්න ඇති ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා තරුණ ක්‍රීඩකයන්. ඉතින් මම හිතන්නේ මේ අයට මැච් 20ක් 30ක්
ක්‍රීඩා කරන්න හම්බුණායින් පස්සේ මං හිතනවා ඒගොල්ලන්ට ඒ අත්දැකීම ඉක්මනට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ අත්දැකීම ගත්ත ගමන් මං හිතනවා අපි සාර්ථක කණ්ඩායමක් වෙයි කියන එක. හොඳයි අපි අද දවසේ දිනේෂ් චන්දිමාල් එක්කයි සිංහ කෙලිබිමේ මේ කතාබහක් ගොඩනගන්නේ. අපි විරාමයක් ලබා ගමු. ගීතමි විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙමු සිංහ කෙලිබිමට. අද දවසේ සිංහ කෙලිබිම ආරාධිතයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්, ඔබ කණ්ඩායමේ නායකත්වය දරුවා, 20-20 කණ්ඩායම් පසු උපනායකත්වය දරුවා, ඒ වගේම තමයි විටක කණ්ඩායමේ නිවත් වුණා. බොහෝ දේවල් ලැබුණා, ඉවත් වීම තිබුණා, සමහර දේවල් ලැබිලා ඉවත් වීම ගැන කනගාටුවක් නැද්ද? ඔයසුරු එහෙම කනගාටුවක් නැහැ. මොකද අපි ඕනම ක්‍රීඩකයෙක්ට විශේෂයෙන්ම කියන්න ඕනේ අන්තර්ජාතික තරඟවල, ඒ කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි ඒවල දක්ෂතා අතර හැම වෙලෙම ඉන්නවා කියන්නේ. මොකද ඒගොල්ලොනොත් අපි ගැන නිගමනයකට එනවා, අපි කොහෙද අපේ වීක්නසස් තියෙන්නේ, කොහෙද අපේ ස්ට්‍රෙන්ත්න් තියෙන්නේ කියන. ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ක්‍රීඩකයන්ට තියෙනවා පසුබෑම්, නැගීම්. ඉතින් ඒ අවස්ථා ඉතින් අපි දැනගන්න ඕනේ ක්‍රීඩකෙක් විදිහට කොහොමද ඒ අවස්ථාවලින් එළියට එන්න කියන එක. ඉතින් කණ්ඩායමේ නායකය හෝ වේවා, අතිරේක ක්‍රීඩකයෙක් හෝ වේවා, කණ්ඩායමට දෙයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මම බලාපොරොත්තු. ඒ කියන්නේ තනතුරු වලට අපිට ක්‍රීඩා කරන්න බෑ. ඉතින් අපිට ඒ දේ ලැබුණොත් අපි ඒ දේ වගකීම අරගෙන අපි අපේ කණ්ඩායම රට වෙනුවෙන් ඉටු කරන්න ඕනේ. ඉතින් නැත්තම් එහෙම කියලා අපි ඒ දේවල් ඔක්කොම අතහැරලා ඉන්න එක නෙමෙයි. අපි පුළුවන් තරම් ඒ නායකයට සපෝට් එක දෙන්න ඕනේ. කොහොමද මැච් එකක් දිනන්නේ කියලා බලන්න ඕනේ අපි ක්‍රීඩකයෙක් වුණත්. ඉතින් මම හිතන්නේ ඒ තනතුරු කියන දේ වටින්නේ නැහැ ක්‍රීඩකයෙක් වුණාම. ඉතින් හොඳට සෙල්ලම් කරන එක තමයි වටින්නේ. ඉතින් මගේ කිසිම එහෙම කනගාටුවක් නැහැ. මොකද අපි හොඳ නම් තමයි අපිට ඒ දේවල් ලැබෙන්නේ. අපි හොඳ නැත්නම් අපිට අපි මොනව කරත් ඒ දේවල් හම්බෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මම ලැබෙන දේෙන් සතුට වෙන පුද්ගලෙ. ඒකම චන්දි, දැන් ඔබ පිතිකර්මෙන් අසාර්ථක කාල සමයක් ගත කර අපහුගේ කාල සමය විවේචන එල්ලුණා ඔහු අසාර්ථක වීමත් එක්ක. මේ කාලයෙන් පස්සේ නැවත ලකුණු අතර ඇවිල්ලා තියෙන අසාර්ථක වෙච්ච කාලේ කොහොමද ඔබ ගත කරේ නැවත ලකුණු අතරට එන්න? ඔව්, අසාර්ථක වෙච්ච කාලේ නම් ඒ කියන්නේ අපි ඕනම ක්‍රීඩකෙට ඒ කාලවල හුඟක් ලොකු පීඩන වලට එනවා. මොකද ඔබ කිව්වා වගේ සමාජ වෙබ් අඩවි වැඩි වෙලා තියෙන. ඉතින් ඒ වලින් සමහර වෙලාවට අපිට මං සිංහල වචනේ කිව්ව මඩපහර එනවා. ඉතින් ඒක විශාල අභියෝගයක්. ඉස්සර අපිට මං හිතන්නේ මම කණ්ඩායමට ආපු කාලේ ඔච්චර පීඩනයක් තිබුණ නැහැ. ඉතින් නමුත් දැන් හැමදෙනෙම ක්‍රිකට් බලනවා. ඉතින් ඒගොල්ලන්ටත් ඕනේ අපිව දක්ෂතා අතරට ගෙන්න ගන්න. ඉතින් ඒකෙහිඳ තමයි ඔය වගේ ඒ කියන්නේ වෙබ් අඩි වලින් අපිට දක්ෂතා අතරට එන්න කියලා මේ එක එක දේවල් ඒ කියන්නේ ඒගොල්ලෝ නිර්මාණය කරලා දාන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද අපි ක්‍රීඩකයන් විදියට ඊට පස්සේ අපි දන්නවා හරි අපි හැමදාම පර්ෆෝම් කරන්න ඕනේ, නැත්තම් අපේ ප්‍රේක්ෂකයින් අපි ගැන මේව කරලා මේ දේවල් කරනවා කියලා. ඉතින් මං හිතන්නේ ඒක හුඟක් හොඳ දෙයක්. ඉතින් නමුත් ලකුණු අතර නැති කාලේ ලොකු පීඩන වලට මේ වුණා. මොකද සමහර අය කිව්වා තාක්ෂණයේ දුර්වලතා තියෙනවා කිව්වා. ඉතින් එක එක විදිහේ අදහස් කරා. නමුත් මම පහුගිය කාලේ මම නිගමනයකට ඇවිල්ලා මගේ වීඩියෝ ක්ලිප්ස් බලලා පහුගිය කාලේ හොඳට සෙල්ලම් කරපු කාලය බලලා මම නිගමනයකට ආවා. මගේ තාක්ෂණයේ මං කලින් කරපු දේවල් කරනව නැවතත් ලොකුම දේ තමයි මගේ මානසික තත්ත්වය. ඉතින් මං හිතුවා ක්‍රීඩකයෙක් කියලා මගේ මානසික තත්ත්වය හරියාකාරව තිබුණ නැහැ ඒ හොඳට සෙල්ලම් කරපු නැති කාලේ. ඉතින් මං ඒ මානසික තත්ත්වය කරගන්න හුඟක් දේවල් කරා, හරියාකාරව ක්‍රිකට් වලට ගෙනල්ලා කොහොමද දක්ෂතාවලට ඇතුළත් කරගන්න කියලා. ඉතින් මං හිතන්නේ දැන් හොඳ ට්‍රැක් එකක ඉන්නවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒ විදියට දක්ෂතා අතරට ඉන්න. ඒ වගේම දැන් සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී දැන් අද සංවාදයේ දුරකථනයට විවෘත කරා නම් එහෙම ක්‍රීඩා ලෝලීන් ඔබෙන් ගහන්නේ අනිවාර්යයෙන්ම පාකිස්තාන් දෙරෙහි 20-20 තරඟ දෙක ඔබ ක්‍රීඩා නොකලෙයි ඒ ගැන කනගාටුවක් නැද්ද කියලා. මේ දැන් ඔබ දක්ෂතා අතර නැති කාලේ විවේචනය ලැබුණා වගේම දක්ෂතා අතර ඉදිද්දී ඔබ කණ්ඩායමට නම් නොවීමත් එවැනි අවස්ථාවලත් විවේචනය ලැබෙන සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින්. ඔව්, ඒක තමයි මං කිව්වේ මේ සමාජ වෙබ් අඩවි හොඳයි කියන එක. ඒ කියන්නේ නරකක් වගේම හොඳයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ මොකක් හරි රටේ හරි කවුරු හරි ගැන වැරද්දක් වුණාම ඒගොල්ලෝ කතා කරන. ඉතින් නමුත් T20 තරඟ දෙකේ කණ්ඩායමේ මම හිටියේ නැහැ. නමුත් ඒ වෙලාවේ මම තේරුම් කමිටුවෙන් කතා කරලා ඇහුවම තේරුම් කමිටුවේ අය කිව්වා මං විවේක ගන්නනවා කියලා. මමයි තිරිමාන්න. ඉතින් ඒක මං හිතන්නේ ක්‍රීඩකයෙක් විදියට හොඳ දෙයක්. මොකද දැන් ඉස්සරහට ඉන්දියත් එක්ක ටෙස්ට් තරඟ තුනක් එනවා. ඉතින් මම කඩුලු රැකීමේ කාර්යය කරන්නෙත් මම. ඉතින් මං හිතනවා පෞද්ගලිකව
ඒක හොඳ දෙයක් කියලා. ඉතින් බලමු කොහොමද ඒ දේ ඉස්සරහ තරඟවල කොහොමද ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් අර තරඟයක ඡන්දේ දැන් ලකුණු අතර ඉන්න බැරුණාම අසාර්ථක වුණාම සාමාන්‍යයෙන් මානසික තත්ත්වයේ තරමක් අඩාල වෙනවා. ඒ වගේ අවස්ථාවත් කොහොමද ඔබ මානසික තත්ත්වයේ රඳව ගන්නද? ඇතැම් විට පළමු ඉනිමේ ඔබ අසාර්ථකල ඊළඟට පන්දු රකින්නට පිටියට එන්න සිදු වෙනවා. ඔබ පිතිකරණයෙන් අසාර්ථකයි. කලු රකීමේ කාර්යය තියෙනවා. මනස හදාගන්න ඒ වගේ අවස්ථාවල්දී මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නෙ? ඔව්, ඒ වගේ අවස්ථාව අපි හැම ක්‍රීඩකයෙක්ටම එනවා. ඉතින් ඒක තමයි අපි අන්තර්ජාතික තරඟ ක්‍රීඩා කරන්නත් හේතුව. ඉතින් ඒ වෙලාවේදී හොඳම දේ තමයි ඉතින් මං ක්‍රීඩකයෙක් විදියට දැන් ඒ කියන්නේ අපි පළවෙනි ඉනිමේ අඩුවට අවුට් වුණා කියලා ඒ දේ අපිට ආපහු ගන්න බෑ. ඉතින් කොහොමද අපි දෙවෙනි ඉනිමේ පන්දු රැකලා ආපහු දෙවෙනි ඉනිමේ ක්‍රීඩා කරලා කොහොමද ආපහු හොඳ තත්ත්වයට ඇවිල්ලා මගේ කොන්ෆිඩන්ස් ඒ මැච් එකට යන්න කලින් ඒ තිබුණ කොන්ෆිඩන්ස් කොහොමද රඳවගන්නේ කියන එක තමයි හැම වෙලාවෙම හිතන්නේ. ඉතින් නැත්තම් අර පෞගිය දේ ගැන හිත හිත හිටියොත් මම හිතන්නේ ඒක හුඟක් ඇෆෙක්ට් වෙනවා ඊළඟ පර්ෆෝමන්ස් වල. ඉතින් හොඳම වැඩේ තමයි අපි හැමෝම ඒ දේ පැත්තකින් තියලා ඊළඟ ඉනිමේ කොහොමද පන්දු රකින්නේ ඊළඟ ඉනිමේ කොහොමද පන්දුවට පහර දෙන්නේ කියන එක තමයි අපි හැම වෙලාවෙම බලන්නේ. හොඳයි, අපි දිනේෂ් චන්දිමාල් එක්ක අද සිංහ කෙලිබිමේ කතා බහ කරමින් ඉන්නේ. අපි තවත් ගීතමය විරාමයකට යමු. ඉනනතුරුව නැවතත් සංවාදයට එකතු වෙමු. අපි දිනේෂ් චන්දිමාල් එක්ක අද සිංහ කෙලිබිමේ කතා බහ කරමින් ඉන්නේ. චන්දි, විශේෂයෙන්ම දැන් අර පන්දුවාර 20 තරඟවලදී ඔබ දැන් පිතිකරුවෙක් හැටියට මුලින් කටයුතු කරා, දැන් කලු රකින්නෙක් හැටියටත් කටයුතු කරනවා. මේ අවස්ථා දෙකම කරන එකද වාසිදායක, මේ 20 තරඟු නැත්නම් අර පිටියේ පන්දුරයි කියලා පිතිකරුවෙක් හැටියට කටයුතු කරන එකද? මම හිතන්නේ කඩු රැකීම කරන්න තමයි මම හුඟක් ආස. නමුත් මම කලින් කිව්වා වගේ ලැබෙන ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම පන්දු රකින්නෙක් වුණත් මම ඒ දේ හොඳින් කැපවීමෙන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් මම මගේ ෆස්ට් ක්ලාස් තරඟ, ඒ කියන්නේ ක්ලබ් ක්‍රීඩා සමජ තරඟ, ඒවලදි ක්‍රීඩා කරේ කඩුල් රකින්නෙක් සහ නොම්බර 3 පිතිකරුවෙක් විදියට තමයි. ඉතින් සෑහෙන හොඳ දක්ෂතා අතර හිටියා. ඉතින් මම නායකත්වයේ දරපු කාලේ, ඒ කියන්නේ මට ඒ ස්ථානවල ක්‍රීඩා ගන්න බැරුණා. කුමායියා හුඟක් හොඳට සෙල්ලම් කරනවා කඩුල් රකින්නෙක් විදියට, පිතිකරුවෙක් විදියට. ඉතින් මට පිතිකරන ස්ථානෙත් මගේ දක්ෂතා පෙන්වන්න 20 තරඟවල මට උඩින් ක්‍රීඩා කරන්න හම්බුනේ නැහැ. ඉතින් මං නොම්බර 6-7 ස්ථානවල තමයි ක්‍රීඩා කරේ. ඉතින් ඒ වෙලාවේ මම යන්නේ පන්දුවාර 2කට සහ 3කට යන්නේ. ඉතින් ඒ වෙලාවේ ගිහිල්ලා මට ලකුණු 30ක් ලකුණු 50ක් ගහ ගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ මට කොහොමද පන්දු 3-4ක ලකුණු 10ක් 15ක් ගහන්න කියන එක තමයි මම කරන්නේ. ඉතින් ඕක තමයි 20 පසුබෑමට මූලික හේතු වුණේ දක්ෂතා අතරට. ඒක අපි يعني ඒක හුඟක් අය දන්නවා. නැත්තම් මට නායකයෙක් විදියට තිබුණා නෑ. මම මගේ ස්ථානය රැකගෙන, නම්බර 3 ස්ථානය රැකගෙන කඩු රැකීමේ කාර්යයත් කළා. මම මගේ දක්ෂතා විතරක් බලනවා කියලා. ඉතින් නමුත් මම ඒ වෙලාවේ නායකයෙක් විදියට මට ඕන වෙලා තිබුණේ කණ්ඩායමට උපරිම දේ ගන්න, විශේෂයෙන්ම ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ. මොකද මට කුමාය මහලයිය නොම්බර 5 ස්ථානවල ක්‍රීඩා කළ වැඩක් නැහැ. ඒගොල්ලෝගේ අත්දැකීම මට ගන්න බෑ. ඔව්, පන්දුවාර 20 තියෙන්නේ. ඉතින් ඒ දෙන්න මම උඩින් ක්‍රීඩා කරා. ඊට පස්සේ ඇන්ජලෝ මැතිව්ස් නොම්බර 5 ක්‍රීඩා කරා. ඉතින් සමහර වෙලාවට මමයි 30 තමයි මාරු වෙන්නේ. මට වැඩි ලකුණු ඕන, මං 30 යවනවා මටත් වැඩිය කලින්. ඉතින් කණ්ඩායමේ ජයග්‍රහණය ගැන තමයි හිතුවේ මං, මගේ පෞද්ගලික දක්ෂතා ගැන හිතනවට වැඩිය. මොකද ඒක තමයි නායකයෙක්ගෙන් ඕනම කාර්ය. ඉතින් එතන තමයි 20 ලකුණු අතරට එන්න බැරුණ හේතුව. ඒක හේතුවක් කියන්නේ ඉතින් පන්දුවර 2-3ක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට මට ලකුණු 30-50ක් ගහන්න අමාරු වෙන ඉතින් කණ්ඩායම පන්දු 120 තිබෙන්නේ මොන දේ කරන්නත්. කොහොමනත් 20 තරඟවල ගත වෙච්ච කාලෙදී බලද්දී ඔබේ ලකුණු සාමාන්‍ය ඒ වගේ හැම දෙයක්ම සලකා බලද්දී පිතිකරණයෙන් සෑහීමකටපත් වෙනවද? නෑ, මං සෑහීමකටපත් වෙනවා. මොකද මම මේ ලංකාවේ විශාල දෙනෙක් දන්නා ඒ 20 තරඟවල සිදුවන දේවල්. ඉතින් මං කිව්වා වගේ මගේ ලකුණු ප්‍රමාණය ගැන මං සෑහීමකට පත් වෙන්නේ නැහැ. නමුත් මම ක්‍රීඩා කරපු ස්ථාන දිහා බලද්දී මට, මං කණ්ඩායමට කරපු දේවල් එක බලද්දී මං සෑහීමකට පත් වෙනවා කණ්ඩායමේ ජයග්‍රහණය එක්ක. මොකද මට නොම්බර 3
හතර ස්ථානවල ක්‍රීඩා කරා නම් මට ඊට වැඩිය මගේ ලකුණු වල සාමාන්‍ය හොඳ හුඟක් හොඳින් රඳව ගන්න තිබ්බා. ඉතින් නමුත් කණ්ඩායමට ඒ වෙලාවේ අවශ්‍ය මොකද්ද කියන එක තමයි මම ඒ වෙලාවේ ක්‍රියා කරේ. ඉතින් හැබැයි දැන් චන්දි දැන් 2020 ලෝකෝසලානේ අවසන් තරගයේට ශ්‍රී ලංකාව පිවිසීම මේ 2020 ක්‍රිකට් ක්‍රීඩාවේ බොහොම සුවිශේෂ අවස්ථාවක්. නමුත් ඒ අවස්ථාව බාර කණ්ඩායම වෙනුවෙන් කරපු කැපකිරීමක් නිසා ඒ අවස්ථාව ඔබට අහිමි වෙනවා. අවසන් තරගයේ ක්‍රීඩා කන එදා කනගාටුවක් ඇති වුණ නැද්ද කියලා මම ආයි පාරක් අහනවා. කනගාටුවක් කියන්නේ මෙහෙමයි, මං නායකත්වය දරන පටන් ගත්ත වෙලේ ඉඳලා මට ඕන වෙලා තිබ්බේ කොහොමද කණ්ඩායමේ ජයග්‍රහණය ගන්න කියලා. ඉතින් මම තරුණ ක්‍රීඩකයන් දෙන්නයි ගෙනාවේ. එක්කෙනෙක් තමයි කුසල් ජනිත්, අනිත් එක්කෙනා සීකුගේ ප්‍රසන්න. මොකද අපිට ඊට වැඩිය තරුණ ක්‍රීඩකයන් දාගෙන සෙල්ලම් කරොත් එහෙම ඒගොල්ලන්ට අපිට හරි එක්කෙනා හරි මේ එක්කෙනා ගන්න අමාරු වෙනවා. ඉතින් මම ඒ වෙලාවේ කුසල්ව ගෙනල්ලා ආරම්භක පිටිකරුවෙක් විදියට කටයුතු කරා. සීකුගේ ප්‍රසන්න මම තියන් හිටියේ තුරුම්පුවක් විදියට. ඒ කියන්නේ කණ්ඩායමට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව දාලා සෙල්ලම් කරන්න තමයි සීකුගේ ප්‍රසන්නව ඉඳන් හිටියේ. ඒ වගේ දේවල් තමයි සැලසුම් තිබුණේ. ඉතින් ඇත්තටම කියන්නේ ෆයිනල් එකක් අවංකවම කිව්වොත් හිතේ දුකක් තියෙනවා. නමුත් ඒ වෙලාවේ කණ්ඩායමට අවශ්‍ය මොකද්ද? ඒ තරඟය අවසාන තරඟය පැරදුනා නම් මට හුඟක් දුක හිතේ. මොකද මං ඒ වෙලාවේ මං වෙනුවෙන් සැක්‍රිෆයිස් කළා. මොකද තිරිමාන්න හුඟක් හොඳ දක්ෂතා අතර හිටියා. ඉතින් මම කණ්ඩායමට ආව කියන්නේ තිරිමාන්න තමයි එළියට යන්නේ. ඉතින් ඒක මං කණ්ඩායමට රටට කරන ලොකු වැරද්දක්. ඉතින් එතනදී මම බැලුවේ නෑ, මට ඕනේ මේක ජයග්‍රහණය කරන්න, මට ඕනේ මේ ලෝක කුසලානේ ලංකාවට රැගෙන යන්න. ඉතින් ඒ අදිෂ්ඨානය මගේ තිබුණා. ඉතින් ඒ වෙලාවේ කියලා තිරිමාන්නට අවස්ථාව දීලා මේ මං කණ්ඩායමේ අතර ඉතින් ඇත්තටම ගොඩක් සතුටු වුණා. ඒ කියන්නේ තරඟේ ජයග්‍රහණය කරගෙන පස්සේ විශාල සතුටක් ආවා. ක්‍රිකට් ජීවිතේ වඩාත් සතුටුමදායක අවස්ථාව ඒකද? ඔව් ඇත්තටම කියනවා නම් ඒක. ඉතින් ලොකු සතුටක්. ඒක පෙරදුනේ නැත්තම් මට ලොකු දුකක් හිතේවි. හොඳයි, අපි දිනේෂ් චන්දිමාල් එක්ක අද සිංහ කෙලිපි මේ කතා බහ අපි ප්‍රවෘත්ති ප්‍රකාශයටයි විරාමය ලබා ගන්න නතරව නැවතත් වෙනවා. සිංහ කෙලිපිමට ඔබ FM 88.8 සිංහ FM සමගින් අද දවසේ සිංහ කෙලිපි මේ ආරාධිතය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය කඩුරු රකින්න දිනේෂ් චන්දිමාල්. චන්දි, අපි කතා කරා බොහෝ කරුණු කාරණා. අතර මේ IPL තරංගාවලිය ගැන මතක් කළේ ඔබ. IPL තරංගාවලියට එක අවස්ථාවක ඔබට ආරාධනයක් ලැබුණා. නමුත් ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඇත්තටම ඔබ එවැනි අවස්ථා ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතික්ෂේප කරනවද? ඔව් ඇත්තටම කියන්න ඕනේ මෙහෙමයි, මම ඒ කියන්නේ ඔක්ෂන් එකට දාලා තිබුණා. ඉතින් එතනදී පළවෙනි අවස්ථාවේදී මාව ඒ ඔක්ෂන් එකෙන් මාව ගත්තේ නැහැ IPL තරංගාවලියට. ඉතින් එතනින් පස්සේ ක්‍රීඩකයෙක් ආබාධිත වුණාම තමයි මට ආපව අවස්ථාව ලැබුණේ එන්න කියන එක. නමුත් අර වෙලාවේ මං නැති වුණයින් පස්සේ මම පෞද්ගලිකව මගේ ඉගෙනීම් කටයුතු ටිකක් මම යොදාගත්ත මාස දෙකක් විතර අපිට ෆ්‍රී තිබුණා. ඉතින් ඒ කාලේ මං යොදාගෙන තිබුණා. ඉතින් මං හිතුවා මට ඒකට යනවට වැඩිය හොඳයි මගේ පෞද්ගලිකව මේ දේ කරලා මේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒක තමයි උනේ. ඉතින් IPL කියන්නේ හුඟක් හොඳයි, කියන්නේ ක්‍රීඩකයෙක්ට අර හුඟක් ලොකු අත්දැකීම් ගන්න පුළුවන් තරඟාවලියක්. ඉතින් මට ඒ වෙලාවේ මට ඊට වැඩිය වටින කාර්යයක් වුණා මගේ පෞද්ගලික ඉගෙනීම් කටයුතු. ඉතින් මම ඒ වෙලාවේ තීරණය ගත්තා. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ඊට පස්සේ අපි ඔබ දකින්නේ නැහැ විදේශීය තරඟවලදී ආරාධනෙන් පස්සේ. දිගින් දිගටම ඔබ ඒ තරඟ සඳහා සහභාගී නොවුනේ යම් කිසි කාරණාවක් හේතුවෙන්ද? ඊට පස්සේ මම ඔක්ෂන් එකට මම මේ අන්තිම අවුරුද්දේ මම ඔක්ෂන් එකට දැම්මේ නැහැ. ඉතින් මං හිතුවා ඒ කියන්නේ මෙහෙමයි, අපිට පුළුවන් නම් අපි මෙහේ දක්ෂතා අතර ඇවිල්ලා එහේ ගිහිල්ලා අපිට තරඟ වාරයක් සෙල්ලම් කරන්න ඇත්තටම පෞද්ගලිකව ක්‍රීඩකයෙක්ට හුඟක් හොඳයි. මං කියන්නේ මේ සල්ලි පැත්තෙන් නෙමෙයි, මං කියන්නේ අර ඒ එතන හම්බෙන ඒ විශාල පිරිසක් මැද්දේ ඒ සෙල්ලම් කරන ඒ පීඩනයත් එක්ක ඒ ලබන අත්දැකීම හුඟක් ක්‍රීඩකයන්ට පරිණත වෙන්න ඒ දේ වටිනවා. මං හිතන්නේ ඒ අවස්ථාවක් හොඳ අවස්ථාවක් ලැබුණොත් ඉතින් බාර ගන්නවා. නමුත් මං හිතනවා මේ වෙලාවේ මට ඒ දේට වැඩිය මට වටින්නේ කොහොමද මම මගේ තාක්ෂණය හදාගෙන කොහොමද මේ වෙලාවේ රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් උපරිම දේ දෙන්න පුළුවන් කියන එක තමයි මම මේ වෙලාවේ බලන්නේ. කියන්නේ මං කියන්නේ බේස් එක මං දාගන්න තමයි මුලින්ම හිතන්නේ. මොකද අපි පැලයක් වවලා ඒකෙන් වවපු ගමන් අපි
පල නෙලාගත්තොත් ඒ පලේ වැඩිකල් තියෙන්නේ නැහැනේ. ඒකට හොඳට සාත්තු කරලා ඒ බේස් එක අවශ්‍ය බේස් එක දාගන්න තමයි අපි මේ පල කඩන්න ඕනේ. එතකොට අපිට හුඟක් කල් කරන්න. ඉතින් මං හිතුවේ ඒ වගේ දෙයක්. ඉතින් මං අදටත් ඒ දේ ඉන්නවා. ඉතින් බලමු ඉස්සරහට කොහොමද කියලා. ඒ වගේම චන්දි ඔබ අම්බලන්ගොඩෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමේ නායකයා බවට පත් වෙනවා. ආනන්දයට පැමිණීම ඔබ ක්‍රිකට් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඉතා ඉක්මනින් පැමිණෙන්න හේතුවක් වුණාද? මං හිතන්නේ ඔව් ඉක්මනින් පැමිණීමට විශාල හේතුවක් වුණා. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මම අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අවුරුදු 17 වෙනකම් ක්‍රීඩා කළා. ඉතින් එතනින් පස්සේ ආරාධනාවක් එක්ක තමයි මං ඕලෙවල් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ආනන්ද විද්‍යාලයට ආවේ. ඉතින් විශේෂයෙන්ම ඉක්මනට එන්න හේතුව තමයි මොකද තේරින් කමිටුවේ සමාජිකයන් හුඟක් කොළඹ අවට ප්‍රදේශවල මැචස් බලන්න තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් අපි ගමේ ක්‍රීඩා කරද්දී සමහර වෙලාවට අපි 200ක් 300ක් ගැහුවත් ඒ අවශ්‍ය බලධාරීන් අපි දකින්නේ නැහැ අපි කවුද කියන එක. ඉතින් මෙහෙ ඇවිල්ලා අපි ක්‍රීඩා කරාම අපි ලකුණු 100ක් ගැහුවත් සමහර වෙලාවට ඒ නිලධාරීන්ට ගිහිල්ලා අපි හොඳයි කියන එක අපිට පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මං හිතන්නේ විශාල වාසියක් වුණා කොළඹට ඇවිල්ලා ආනන්දයට ඇවිල්ලා සෙල්ලම් කරද්දී. ඒ වගේම දැන් ඔබ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමේ නායකයා හැටියට අවසාන කාලී ක්‍රීඩා කරද්දී බොහෝ දින අනාවැකි පල කළා. නියත වශයෙන්ම බොහෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරાવી කියලා. යම් හේකින් ඔබ ගමේ ඉඳන් ක්‍රීඩා කරා නම් ඒ වකවානුව තුළ ඔබට එවැනි අවස්ථාවක් නොලැබෙන්නට ඉඩ තිබුණාද? නෑ එහෙම නෑ. මං හිතන්නේ අපි දක්ෂණං අපි කොහේ ක්‍රීඩා කරත් අපි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා. මෙතන වෙලා තියෙන්නේ ඔබ කිව්වා වගේ කාලය තමයි මන් වෙනවද පරක්කු වෙනවද කියන එක තීරණය කරන්නේ. ඉතින් මං හිතනවා දැන් මං ආනන්දයට එලා අවුරුදු 19 20 ක්‍රීඩා කරා. නමුත් ධර්මාශෝකේ හිටියනම් මට අවුරුදු 22 23 වගේ මම දක්ෂණං මට ක්‍රීඩා කරන්න පුළුවන්කම තිබුණා. මොකද ඒ වගේ වාතාවරණයක් තිබුණා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල. ඉතින් ඒක මං හිතන්නේ කාලය එක්ක ඉක්මන් වෙයි එක්ක ප්‍රමාද වෙයි කියන එක මං විශ්වාස කරනවා. ඒ වගේම මේ කාලේ ඔබත් එක්ක පාසල් ක්‍රීඩා පිටියේ හිටපු ක්‍රීඩකයන් ඉන්නේ. අද ජාතික තලයේ ඉන්නේ කවුද? අද විශාල සංඛ්‍යාවක් ඉන්නවා මාත් එක්ක අන්ඩර් 19 සෙල්ලම් කරපු අපේ අන්ඩර් 19 කණ්ඩායමේ. ලහිරු තිරිමාන්න, කුසල් ජනිත්, ඇන්ජලෝ පෙරේරා සෙල්ලම් කරා, දිමුත් කරුණාරත්න, ඉසුරු දාන සෙල්ලම් කරා, තව තිසර පෙරේරා. ඉතින් ඒ වගේ තව ක්‍රීඩකයන් ඉන්නවා ඒ ටීම් කණ්ඩායමල. ඉතින් මං හිතන්නේ අපිට ඒ අන්ඩර් 19 කාලේ අපේ පුහුණු කරු හිටිය රොජර් විජේසූරිය මහතා. ඉතින් එයා අපිට හැම වෙලේම ක්‍රිකට් කියන එක කියලා දුන්නා. නමුත් ඊට වැඩි අපි කොහොමද ජීවිතේ ඒ කියන්නේ ජීවත් වෙන්නේ කියන එක වැඩි වශයෙන් කියලා දුන්නා. කොහොමද තැනකට ගියාම හැසිරෙන්නේ ඒ වගේ ඒ කියන්නේ ක්‍රිකට් වලින් බාහිර දේවල් අපිට හුඟක් කියලා දුන්නා. ඉතින් ඒ වගේම තමයි අපි ක්‍රීඩකයන් විදිහට හුඟක් හොඳට ඒ කණ්ඩායමේ සෙල්ලම් කරලා තරඟ ජයග්‍රහණය කරලා දුන්නා. මං හිතන්නේ ඒ ඔක්කොම මේ ක්‍රෙඩිට්ස් යන්න ඕනේ රොජර් විජේසූරිය මහතට. මොකද එයා අපි හැමෝම පස්සෙන් ඉඳන් අපේ වැරදි කියන්නේ ලයිෆ් එකේ වෙන වැරදි හිටන් එයා අපිට කතා කරලා කියනවා. අදටත් රොජර් විජේසූරිය මහත්මයා කනිෂ්ඨ පුහුණු කරුවෙක් හැටියට කටයුතු කරන ඔබ වගේම ක්‍රීඩකයෝ අදටත් ඔහු ඔවුන් සමග ඉන්නවා. ඔව් මගේ දැඩි විශ්වාසයක් තියෙනවා ඒ සර් යටතේ වැඩ කරොත් අනිවාර්යයෙන්ම අපේ ලංකාවට හොඳ ක්‍රීඩකයින් හොඳ මහත්ම ක්‍රීඩකයින් ඉස්සරහට ගන්න පුළුවන් වේවි. අද හොඳයි අපි දිනේෂ් චන්දිමාල්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිව්‍ය මතකයන් එක්කයි අද සිංහ කෙලිබිමේ මේ කතා බහ ගොඩනගින්න. අපි තවත් ගීත විරාමයකින් අනතුරුව සංවාදයට එක්කෙමු. අද දිනේෂ් චන්දිමාල් එක්කයි සිංහ කෙලිබිමේ අපි කතා බහ ගොඩනගන්නේ. අපි චන්දි පාසල් ක්‍රිකට් ගැන කතා කළා. පාසල් ක්‍රීඩා බිමේ මතක හිටින තරම් ඉනිමක් තිබෙනවද පාසල් ක්‍රීඩා කරන කාලේ? නැත්නම් හැම එකම මතක හිටනවද? මතක හිටිනවා කියන්නේ අන්තිම අවුරුද්ද නම් කියන්නේ සෑහෙන ස්කෝ කරා මේ තරඟ වාරයේ ලකුණු 1600කට ලං වෙන්න ආනන්ද විද්‍යාලය වෙනුවෙන්. ඒ වගේම තමයි අපි පූර්ණ ජයග්‍රහණ 12ක් රැස් කරගත්තේ. ඒක තමයි මං හිතන්නේ දැනට පාසල් ක්‍රිකට් වාර්තාව 2009 අපි ජයග්‍රහණය කරපු පූර්ණ තරඟ 12. ඉතින් මතක හිටින දෙකක් තියෙනවා. එකක් වන් ඩේ ලෙමනෙඩ් තරඟාවලියේ මම ලකුණු 204ක් ලබා ගත්තා වන් ඩේ තරඟයකදී. ඒක තමයි දැනට තියෙන හයි ස්කෝ එක ඉන්ඩිවිජුවල්. ඉතින් ඒක රෙකෝඩ් එකක්. ඉතින් ඒක රසල් ආනල්ගේ තමයි තිබුණේ. එයා ලකුණු 170 ගානක්. ඉතින් ඒක
මතක සිටින සටහනක්. ඒක තමයි ඒකයි මගේ අන්තිම අවුරුද්දේ මම කැප්ටන් කරපු අවුරුද්දේ මං පළවෙනි ඉනිමේ ලකුණු 10කට වගේ අඩු සංඛ්‍යාවකට අවුට් වුණා බිග් මැච් එකේදී, ආනන්ද නාලන්ද තරගයේදී. ඉතින් එතනින් පස්සේ හරි දුකක් ඇති වුණා. මොකද මට ලකුණු 100ක් නෑ බිග් මැච් එකක. ඉතින් දෙවෙනි ඉනිමේ ක්‍රීඩා කරන්න යද්දී මගේ දැඩි අධිෂ්ඨානයක් තිබුණා මං කොහොම හරි මේකේ ලකුණු 100ක් ලබා ගන්නවා කියන එක. ඉතින් මම පුහුණු කරුටයි ක්‍රීඩකෙන් කීප දෙනෙක්ට කියලා ගියා මම මේකේ කොහොම හරි 100ක් ගහලා තමයි එන්න කියලා. ඉතින් ඒක එදා කිව්වාගේම හරියටම මම ලකුණු 100ක් ලබා ගත්ත නොදැවි. ඉතින් මං හිතන්නේ ඇත්තටම ගොඩක් සතුටු වුණා. ඉතින් මේ වෙලාවේ ක්‍රීඩකයනුත් ඇවිල්ලා කියනවා කොහොමද එහෙම කියන්නේ කියන එක. ඉතින් මං හිතන්නේ ඒ අධිෂ්ඨානය තිබුණොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ පන්දු යැවුවේ නැද්ද? ඒකනම් ඒ කාලේ නම් පන්දු යැවුවා පුහුණු වීම වල පන්දු යැවුවා. ඉතින් මම ඒ කියන්නේ හුඟක් චක් කරන්නේ මට පන්දු යවන්න බෑ. ඒ කියන්නේ පොඩි කාලේ මම පන්දු යවන්නේ පිටිකරුවෙක් විදිහට තමයි ක්‍රීඩා කරේ. ඉතින් තරඟ දෙකක් විතර ක්‍රීඩා කරද්දී මාව චක් කරනවා කියලා ඇල්ලුවා. ඉතින් එතනින් පස්සේ මම පන්දුයම අතහැරලා දැම්මා. ඉතින් ඒ කාලේ හිටපු මගේ පළවෙනි පුහුණුකරු අශෝක කුමාර සර් කිව්වා දිනේෂා පන්දු යවන්න දැන් අමාරු වෙන්නේ. ඉතින් මට කිව්වා ඔයා කඩුරු රකීමේ කාර්යය කරන්න, මොකද ඔයා ඇක්ටිව්, ඔයාට පුළුවන් ඒ දේ කරන්න කියන. මම හිතන්නේ ඒ පන්නරය හුඟක් මට කඩුරු රැකීමේ පිතිකරුව කියන පන්නරය හුඟක් ලොකු අවස්ථාවක් වුණා ඉස්සරහට එන්න. ඒ වගේම ශාන්දි ඔබ පෞද්ගලික ජීවිතෙත් බොහෝ අවස්ථා ගන්නවකට මුහුණ දුන්න අභියෝගාත්මක අවස්ථා අතර සුනාමි විවසනයේ අත්දැකීමත් ඔබට තමයි ඉතා කෙටියෙන් දැනගන්න කැමති ඒ වගේ අවස්ථා ගැන. ඇත්තටම මම හිතන්නේ ජීවිතේ දුක්බරම වුණු අවස්ථාවක්. ඉතින් 2004 12 මාසෙ 26 වෙනිදා තමයි වුණේ ඒක. ඉතින් අපි ගෙදර ශ්‍රී ලංකා නිව්සීලන්ඩ් වන්දේ ක්‍රිකට් තරගය තිබුණා උදේ පාන්දර. ඉතින් මමයි තාත්තයි ක්‍රිකට් පිස්සෝ. අපි දෙන්න උදේම නැගිටලා ක්‍රිකට් බලන්න මං හරි ආසයි ඉස්සර. ඉතින් උදේ පාන්දර නැගිටලා අපි ක්‍රිකට් තරගය බලන ගමන් අපි එදා පෝය දවසක්. ඉතින් ඒ වෙලාවේ අපි පෝයට හැමදාම අපි අපේ ගෙදර තියෙන අනවශ්‍ය බඩු අපි අස් කරලා කරනවා. ඉතින් අපි කරලා ඉවරනාම අම්මා එළියට ගිහිල්ල එද්දි අම්ම කෑ ගහගෙන ආවා. ඉතින් අපි හිතුවේ සර්පෙක් හරි කවුරු හරි ඇවිල්ලා කියලා. ඉතින් බලනකොට ඒ කියන්නේ මුහුද එනවා අපේ ගෙවල් පැත්තට අර ගඟක් ගලනවා වගේ. ඉතින් ඒ වෙලාවේ අල්ලපු ගෙදර අංකල් ඇවිල්ලා කිව්වා මේ බලන් ඉන්න එපා මේ දුවන්න කියලා ඉස්සරහට. ඉතින් අපි ඒ වෙලාවේ අපි ඒ කියන්නේ දිව්වා ඉස්සරහා මේට 150ක් විතර දාදි ලොකු කන්දක් තිබ්බේ. ඉතින් ඒකට ගිහිල්ලා හිටියේ. ඉතින් පළවෙනි රළය ගියා. ඒකට අපේ ගෙදරට ඩැමේජ් එකක් තිබුණේ නැහැ. අර පොඩ්ඩක් එහා මෙහා බාණ්ඩ ටික එහා මෙහා වෙලා තිබුණ විතරයි. ඉතින් ඊට පැය භාගයකට පස්සේ තව රළයක් පැමිණියා. ඉතින් ඒක මුලින් ආව නම් අපි අද මෙතන නැහැ. ඒක ඒ කියන්නේ ඒ තරම් වේගයෙන් ආව ඒ දෙවෙනි රළය. ඉතින් ඒක එනකොට අපි ආපහු දිව්වා අර කන්දට. ඉතින් අපි බලන් ඉඳද්දිම අපේ ගෙවල් ඒ කියන්නේ විනාශ වුණා. ඉතින් මම හිතන්නේ සෑහෙන දුක්බර අවස්ථාවක්. මොකද අපේ ඇඟේ තියෙන ඇඳුම විතරයි ඉතුරු වුණේ එදා. ඉතින් අපි හිතුවා සමහරවිට අපි ජීවිතෙන් පරාද වුණාද කියන එක ඒ වෙලාවේ ආවා. මොකද අපි ආපහු අලුතෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේ මං හිතන්නේ ඒක වෙන්න ඇති මාව එන්කරේජ් කරේ මේ තැනට එන්න. මොකද මං එදා හිතුව නෑ මම මේ නැති වෙච්ච දේවල් කොහොම හරි මගේ දෙමව්පියන්ට සහෝදරයන්ට ලබා දෙනවා. ඉතින් ඒ දැඩි අධිෂ්ඨානය එක්ක තමයි මම ඊට පස්සේ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩා ඉවර කරලා ආනන්දයට පැමිණිලා ඒ අධිෂ්ඨානය මගේ හැම වෙලාවෙම ඔළුවේ තිබුණා. ඉතින් ඒ අනුව කටයුතු කරන්න තමයි ඊට පස්සේ ලෑස්තුනේ. ඉතින් දුක්බර අවස්ථාව. ඒ වගේම කියන්න ඕනේ මට වන්ඩේ එක් දින කැප් දෙක හම්බෙලා තිබුණේ. ඉතින් ටෙස්ට් කැප් එක විතරයි හම්බෙන්න තිබේ. ඒකත් මට අද වගේ මතකයි 2011 12 මාසෙ 26
සෞත් අෆ්‍රිකාවට එරෙහිව මගේ පළවෙනි ටෙස්ට් තරඟය ටෙස්ට් කැප් එක ගන්න මට හැකි වුණා එදා දවසේදී. එහිදී අපි පළවෙනි වතාවට එහිදී ජයග්‍රහණය කළා සෞත් අප්‍රිකාවට එරෙහිව. මම අර්ධශතක දෙකක් ලබා ගත්තා. ඉතින් අමතක නොවන දෙයක්. ඒවගේ අමතක නොවන සිදුවීම් ගණනාවක් මැදින් තමයි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා පැමිණි ගමන් මඟ තුළ පැමිණි. අපි තවදුරටත් කතා බහ කරමු. මේ කතාබහේ අවසාන කොටසට අපේනවා මේ ලබා ගන්න විරාමයෙන් අනතුරුව. අපි අදවසේ දිනේෂ් චන්දිමාල් සමගයි සිංහ කෙලිබිමේ හවස 4 ඉඳන්ම මේ කතාබහ ගොඩනැගුවේ. ඉතින් අපි කතාබහේ අවසාන කොටසරයි එන්නේ. චන්දි, විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔබ පැමිණි වකවානුවේදී වඩාත් වඩියෙන්ම උදව් කරපු ක්‍රීඩකයෝ ඇති, ජේෂ්ඨ ක්‍රීඩකයෝ. ඔව්, එක්කෙනෙක් කියලා නෑ මං හිතන්නේ. ඒ හැමෝම උදව් කරා මේ ගමන එන්න. ඒ වගේම තමයි පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු. ඉතින් ඒ සියලු දෙනාම මම මේ අවස්ථාවේදී ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. මොකද ඒ වගේම තමයි මම මේ අවස්ථාවේදී මතක් කරනවා අපේ ක්‍රිකට් පටන් ගත්ත අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්. ඒ කියන්නේ අපි ගත්තොත් අපේ පළවෙනි ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා, එතනින් පස්සේ ඒ එන ක්‍රීඩකයන් සියලු දෙනාම හින්ද තමයි අද අපි මේ ක්‍රිකට් කියන තැන ඉන්නේ. ඒ වගේම තමයි 96 ලෝක කුසලානය දිනල දුන් අර්ජුන රණතුංග මහතා. ඉතින් එතනින් පස්සේ තමයි අපේ ක්‍රිකට් ජීවිතය, ඒ කියන්නේ ක්‍රිකට් වල පිවිදීමක් ඇති වුණේ අපේ ශ්‍රී ලංකාවේ. ඉතින් අපි ඒ අය ඔක්කොටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද මේ ක්‍රිකට් තියෙන තත්ත්වේ ගැන බලලා. ඉතින් ඒගොල්ලොන් ඒ කරපු දේවල් හින්දා තමයි අද අපි මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා, මේ වගේ තැන්වලට ඇවිල්ලා කතා කරන්න හම්බෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපේ ලංකාවේ ක්‍රිකට් වලට කරපු දේවල් එක්ක, ඒ වගේම තමයි මට උදව් කරපු සියලුම දෙනාට කණ්ඩායමේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් ගන්න ඕනේ මං සේවය කරන ඩිමෝ ආයතනයේ රංජිත් පණ්ඩිතගේ මහතා. මොකද ඒ මහතා සෑහෙන මට උදව් කරලා තියෙනවා. මම පාසල් තරඟවල ක්‍රීඩා කරද්දී, ඒ වගේම තමයි අදටත්, ඒ කියන්නේ මගේ තාත්ත කෙනෙක් වගේ උන් හැම වෙලේම පස්සෙන් ඉඳන් උදව් කරන. ඒ වගේම මගේ දෙමව්පියන්, මගේ අම්මා තාත්තා, ඒ දෙන්න සෑහෙන මහන්සියලා තමයි මාව මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මගේ ආදරණීය බිරිඳ, එයත් සෑහෙන මහන්සියලා හරි වැරදි තේරුම් කරලා දීලා අද මේ තත්ත්වයට ගෙනල්ලා. මොකද ලොකු FAI එකක් අපි දෙන්නගේ. ඉතින් එයාටත් මම මේ අවස්ථාවේදී මගේ ආදරණීය බිරිඳටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් කණ්ඩායමේ ඔබේ වඩාත්ම හොඳම මිතුරන් නැති මේ ඉන්න පිරිස, සාමාන්‍ය මිතුරන් ගොඩක් අතර අපේ හොඳම මිතුරන් ඉන්නවනේ කණ්ඩායම තුල, කවුද ඔබේ වඩාත් හොඳම මිතුරන්? හොඳම මිතුරා කියන්නේ හැමෝම මිතුරු තමයි, එක්කෙනෙක් කියලා කියන්න බෑ. මොකද අනිත් අය තරහ වෙනවා ඊට පස්සේ. නමුත් පොඩි කාලේ ඉඳලම මම ලහිරු තිරිමාන්න එක තමයි පොඩි කාලේ ඉඳලම මම ක්‍රීඩාව ඇදෑරුව, ඒ කියන්නේ වයස අවුරුදු 15 ඉඳලා. ඉතින් එයත් එක්ක අපි දෙන්න දන්නවා දෙන්නට දෙන්න මොනවාද කරන්න කියන එක. ඉතින් එයත් එක්ක හුඟක් ක්ලෝස්. ඉතින් ඒ වගේම තමයි ධම්මික ප්‍රසාද්. ඉතින් මම පොඩි කාලේ එයාමට සෑහෙන උදව් කරා, ඒ කියන්නේ ක්‍රිකට් වල කොහොමද මල්ලි ඉන්නේ ඒ වගේ දේවල් පෞද්ගලිකව ඒ වගේ කතා කරලා උදව් කරලා තියෙනවා. ඉතින් නමුත් අනිත් හැම ක්‍රීඩකයම මගේ මිතුරන්. ඉතින් අර මං කිව්වා වගේ අර විදියට තමයි. ඒ වගේම දැන් පවුලේ අය ගැන ඔබ සඳහන් කළා, විශේෂයෙන්ම දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යද්දී පවුලේ අය තමයි ඉතුරු දේවල් කරන්නේ. ඔබ වැඩි කාලයක් ක්‍රිකට් වලට ඇදින්න, ඔවුන්ගෙන් ලැබෙන සහාය ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කළා. ඔබ මොකද මෑතකදී විවාහ දිවියට එකතු වුණේ? ඔව්, මට සහෝදරයන් 4 ඉන්නවා. මම තමයි වැඩිමල් කෙනා. ඉතින් අම්මා තාත්තා ඒගොල්ලොන් සෑහෙන මහන්සි වුණා මාව මේ තත්ත්වයට ගන්න. ඒ වගේම තමයි මගේ සහෝදරයින්, ඒගොල්ලෝ හැම වෙලේම උදව් කරා මට. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලොනුත් කතා කරන හැම වෙලේම. ඒ වගේම තමයි මට මගේ ආදරණීය බිරිඳ ඉසිකා. ඉතින් එයත් මට යාව හම්බෙන්නේ අවුරුදු 18 වගේ. ඉතින් එතන ඉඳන් මම කොළඹ ඉඳද්දී එයත් NIBM ආයතනයේ ඩිග්‍රී එකක් කරා. ඉතින් එයා සෑහෙන මගේ ක්‍රිකට් වලට උදව් කරා, මගේ අම්මයි තාත්තා වගේම. මොකද අම්මයි තාත්තයි මට මිස් වුණා කොළඹ ආවම. ඉතින් එයා ඒ අඩුව
පුරවල දීලා කියන්නේ හැම දෙයක්ම ක්‍රිකට් ගැන විතරක් නෙමෙයි කොහොමද ජීවත් වෙන්නේ කියන එක තමයි කියන්නේ හොඳ මිනිහෙක් වගේ ජීවත් වෙන්නේ කියන එක තමයි අපි හැම වෙලේම කතා කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ මගේ බිරිඳත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මට තව එක්කෙනෙක් කියන්න බැරුණා මගේ ඒ ටීම් පුහුණුකරු රොමේෂ් කලවිසාන මහතා. ඒතුමාවත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකද මම වැටලේ ඉන්න අවස්ථා කීපයකදී මම ඒ කණ්ඩායමට ගිහිල්ලා මම නැවතත් දක්ෂතා අතරට ආව. ඉතින් කළු අය හුඟක් මහන්සි වුණා මාව, ඒ කියන්නේ එතනින් කොහොමද එළියට දාන්න කියන එක. ඉතින් ඒ නම් නොකී සියලුම දෙනා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම දැන් එළවෙන ඉන්දිය සංචාරකගෙනත් මම කැමති ඔබෙන් යම් වචනයක් දැනගන්න. මේ තරගාවලිය ටෙස්ට් තරඟ තුනක දැන් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙන ඔබ ඇතුළු පිරිස සංචිතයේ ඉන්නවා. මේ තරගාවලිය මොන වගේ අභියෝගයක් තිබේද ශ්‍රී ලංකා කණ්ඩායමට? ඔව්, ඉතාමත් ලොකු අභියෝගයක්. අපි හැමෝම දන්නවා ඉන්දිය කණ්ඩායම හුඟක් හොඳ කණ්ඩායමක්, ඒ කියන්නේ පිතිකරණ අංශයෙන් ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. ඉතින් නමුත් අපිට හොඳ කණ්ඩායමක් ලැබිලා තියෙන හොඳ සංයුතියක්. ඉතින් මං හිතනවා අපි අපේ ක්‍රීඩකයන් අපේ දක්ෂතා අතරට ආවොත් හරි පහසුවෙන් ඉන්දියා කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් අපිට වැදගත්ම දේ කොහොමද අපි ඒගොල්ලොන්ගේ කඩලු දවා ගන්න කියන එක තමයි. ඉතින් අපි ඒ දෙයට වැඩිපුර අවධානය යොමු කරලා අපේ ක්‍රීඩකයන් ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට ආවොත් ඉතින් අමාරු කාර්යයක් නෙවෙයි මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා අපේ උපරිම මේ තරගාවලිය දෙන්න. ඒ වගේම අවසාන වශයෙන් දිනේෂ් චන්දිමාල්ගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා කැමති දැනගන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ. එහෙම ඉසුරු වැඩි බලාපොරොත්තු නැහැ. මොකද මං මේ ඇත්තටම කියන්නේ මේ බලාපොරොත්තු වැඩි තියාගන්න හොඳ නැහැ, කැමතිත් නැහැ, හොඳත් නැහැ. මොකද අපිට ඒව ලැබෙනවා නැති වෙනවා. නමුත් හරි ආසයි එක් දින ලෝක කුසලානයක් ලංකාවට රැගෙන එන්න. ඒ කියන්නේ ඒක ක්‍රීඩකයෙක් විදියට වෙන්න පුළුවන්, නායකයෙක් විදියට වෙන්න පුළුවන්. ඉතින් ඒ බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා, යටි හිතේ තියෙනවා. ඉතින් ඒක කරගන්න පුළුවන් නම් මං හිතනවා එදාට මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට මම ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙක්. මොකද මම මගේ පර්සනල් බලාපොරොත්තු නම් නැහැ, නමුත් කණ්ඩායමක් විදියට තියෙන බලාපොරොත්තුව තමයි ඕක. හොඳයි දිනේෂ් චන්දිමල් එක්කයි අපි බොහෝ දේවල් කතා කළේ අද සිංහ කැලිපිවෙන්. ඉතාමත් කාර්යබහුල අවස්ථාවකයි චන්දි අපිත් එකතු වෙන්නේ ඉන්දිය සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් විසින් අතරවාරේ. බොහොම ස්තුතියි දිනේෂ් චන්දිමල් ඔබට. බොහොම ස්තුතියි ඉසුරු. ඒ වගේම සිංහ FM ආයතනයටත් මම මේ අවස්ථාවේ ස්තුතියන්ත වෙනවා මාව මෙතෙන්ට ගෙනල්ලා මේ වැඩසටහනට සම්බන්ධ කරගීම ගැන. ඒ සමගින් අපි දිනේෂ් චන්දිමාල්ට සමුද වෙමින් අදට සිංහ කෙලිබිමෙන් සමු ගන්නවා. හමුවන්නේ හෙට හවස 4ට. ඒක ඔබට ක්‍රීඩාශීලී සුබ දවසක්. මම ඉසුරු බහනුක.